ජීවි කාණ්ඩ ගත්තහම අපි ඒක කතා කරද්දී ප්‍රධානම ජීවීන් ගැන කතා කරා. ජීවීන් බෙදෙනවා කිව්වා ශූන්‍යාස්තික ප්‍රඥාස්තික ජීවීන් කියලා. කාට හරි පුළුවන් කියන්නේ ශූන්‍යෂ්ටික ජීවීන්ට උදාහරණ ටිකක්. මම තව කිව්වා ශූන්‍යෂ්ටික ජීවීන් හඳුන්වනවා අපි යූකැරියෝටික කියලා. ප්‍රඥාෂ්ටික ජීවීන් හඳුන්වනවා ප්‍රොකැරියෝටික කියලා. හරිනේ, ඊට පස්සේ මම ශූන්‍යෂ්ටික ජීවීන්ට උදාහරණ කිව්වා. කවුරු හරි කියන්න. දිලීර ඇල්ගි ඇල්ගි සතුන් සතුන් ශාක ජීවි කාණ්ඩයටදේ කතා කරන්න පොටසෝව සූනියාස්ටික කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. හරිද, දවම් පොටසෝව කිව්වේ නැද්ද? ජීවීන් අපි කාණ්ඩ දෙකකට වර්ග කරනවා ශූන්‍යෂ්ටික නැත්නම් යූකැරියෝටික කියලා කියනවා. ප්‍රඥාෂ්ටික ජීවීන් ප්‍රොකැරියෝටික ජීවීන් කියලා කියනවා. එතකොට මේ ශූන්‍යෂ්ටික ජීවීන් යටතේ දිලීර, ඇල්ගි, සතුන්, ශාක, ප්‍රොටෝසෝවා කියන කාණ්ඩ අයිති වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. හරිද? දැන් ඇයි අපි ශූන්‍යෂ්ටික කියලා කිව්වේ කියලා කාට හරි මතක නම් කියන්න. ඔය තමයි විභාගයට අහන ප්‍රශ්න. ඇයි මේ ශූන්‍යෂ්ටික ජීවීන් ශූන්‍යෂ්ටික ජීවීන් කියලා හඳුන්වන්නේ? සංවිධානීය වූ සෛල තියෙන නිසා. අන්න හරි. සෛල බිත් සෛලය හොඳින් සංවිධානය වෙච්ච සෛලයක් තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? සංවිධානාත්මක න්‍යෂ්ටියක් තියෙනවා. අපි ආයේ රූප සරහන් අඳිනකොට ආරල් මම මොකද්ද මේ න්‍යෂ්ටිය කියන්නේ කියලා කියන්න. ප්‍රඥාෂ්ටික කියන්නේ ඇයි කියන්නකෝ? ආයිසල ප්‍රඥාෂ්ටික වල උදාහරණ කියන්නකෝ කවුරු හරි. සයනෝ බැක්ටීරියා. සයනෝ බැක්ටීරියා පාඩම් කළා නේ කියන්නේ. බැක්ටීරියා කිව්වා නම් අනෙක් එක මොකක්ද? බැක්ටීරියා. බැක්ටීරියා, හරි. මේගොල්ලන්ට ප්‍රඥාෂ්ටික ජීවීන් එහෙම නැත්නම් ප්‍රොකැරියෝටික ජීවීන් කියලා කියන්නේ මෙයාලගේ න්‍යෂ්ටිය සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් නෙමෙයි. ඒ කියන්නේ දී පටලමේවත් පටල වලින් වට වෙච්චවත් DNA හොඳට සැපැස් වෙච්ච DNA වත් නෙමෙයි මෙයාලට තියෙන්නේ. ඒක නිසා ඒගොල්ලන්ට අපි කියනවා සංවිධානාත්මක න්‍යෂ්ටියක් නැති ජීවීන් නැත්නම් ප්‍රඥාෂ්ටික ජීවීන්. ප්‍රඥාෂ්ටික කියන්නේ ප්‍රාග් කියන වචනේ තේරුම හොයනවාද? අතීත පරණ කියන එකට අපරණම ජීවීන්. ප්‍රාග් කියන්නේ සැරණි වගේ අදහසක් නෙමෙයි. ඒ කියන්නේ යාළගේ තමයි මූලිකම ව්‍යුහය තියෙන්නේ. සකස් වෙලා නැති න්‍යෂ්ටියක් තමයි යාළට තියෙන්නේ. හරි. දැන් ඒක පැහැදිලි නේද ඔයාලට? එදා කට්ටිය මේක අපි ලිව්වා නේද? කොළයක ලියාගත්ත නේද? ඊට පස්සේ දැන් අපි අද කතා කරන්න යන්නේ මෙතනින්
bacteria gana ekenne prajñāstika jeevi visheshayak gana bacteria gana thamai api katha karanna yanne. එතකොට බැක්ටීරියා ගත්තාම බැක්ටීරියා අපි කිව්වා ප්‍රඥාෂ්ටික ජීවිය කියලා. එහෙනම් බැක්ටීරියා වලට සෛල සංවිධානයක් තියෙන්න බෑ. න්‍යෂ්ටිය සංවිධානාත්මක න්‍යෂ්ටියක් වෙන්න බෑ. පතල වලින් වට වෙච්ච ද්‍රීපතලමේ ඉන්ද්‍රතා නැහැ. ඊගාවට බැක්ටීරියා වල ප්‍රමාණය මම කියලා තියුණා කලින් ප්‍රමාණය ගැන කතා කරලා ඒක අපි ආයෙ කතා කරමු. අලුතෙන් ආව කට්ටිය බය වෙන්න එපා. අපි ඒ ටික අලුතෙන් කතා කරනවා. එතකොට මේ ප්‍රමාණය ගත්තහම බැක්ටීරියා වල ප්‍රමාණය අපි එදා කිව්ව කීයද? එදා හිතපු කෙනෙක් කියන්නේ බැක්ටීරියා වල සාමාන්‍යයෙන් අපි සලකන්නේ ප්‍රමාණය 0.25 මයික්‍රෝමීටර් වල ඉඳන් 0.25 මයික්‍රෝමීටර් වල ඉඳන් 5 මයික්‍රෝමීටර් දක්වා. හරිද? 5 මයික්‍රෝමීටර් දක්වා තමයි මෙයාලගේ විශාලත්වය වෙන්නේ. ඕනම බැක්ටීරියාවක් ගත්තොත් 0.25 මයික්‍රෝමීටර් ඉඳන් 5 මයික්‍රෝමීටර් දක්වා ප්‍රමාණයේ විශාල බැක්ටීරියා අපිට හම්බ වෙනවා. එතකොට මේ බැක්ටීරියා කොහොමද බලන්නේ? අලුතෙන් ආවය නොදැන හිටියට කලින් හිටපු කට්ටිය ප්‍රමාණවත්ද ආලෝකාන්වේක්ෂයෙන් බලන්න පුළුවන් වේද? ආලෝකාන්වේක්ෂයෙන් බලන්න පුළුවන් සාමාන්‍යයෙන් 0.2 මයික්‍රෝමීටර් වලට වඩා විශාල වස්තුන් නිරීක්ෂණය කරන්න පුළුවන් සාමාන්‍ය ආලෝකාන්වේක්ෂයකින්. එතකොට අපිට එහෙනම් බැක්ටීරියා බලන්න පුළුවන් ද ආලෝකාන්වේක්ෂයක් පාවිච්චි කරලා. සාමාන්‍ය දැනීමක්. පුළුවන්. පුළුවන්. හේතුව තමයි 0.2ට වඩා බැක්ටීරියා විශාලයි. හරිනේ. අලුතින් ආපු අය ගාව ටියුට් එක නැති අය ඉන්නවනේ. ටියුට් එක නැති අයට මේ ටිකක් අපි ලියලා තියෙන්නේ ටියුට් එකේ. එතකොට බැක්ටීරියා සෛල ගත්තාම එයාලා සෛල සංවිධානයකින් තොරකට ජීවී කාණ්ඩයක් න්‍යෂ්ටි හෝ පටලමේ ඉන්ද්‍රිකා නැහැ. ප්‍රමාණය ගත්තාම 0.25 මයික්‍රෝමීටර් ඉඳ 5 මයික්‍රෝමීටර් වෙනකල් තමයි විශාලත්වය වෙන්නේ. එතකොට මේ බැක්ටීරියා ඇවිල්ලා ප්‍රඥාෂ්ටික ජීවී කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. එතකොට දැන් අපි දාර්ශීය බැක්ටීරියාවක රූප සටහන දෙන්න දැනගන්න ඕනේ.
මං කිව්වා මේක එක්සෑම් එකේදීත් අහනවා කියලා. එහෙනම් අපි ඇඳලා ඇඳලා පුරුදු වෙන්න ඕනේ. එක්සෑම් එකේදී බැක්ටීරියා වඳින්න දෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැක්ටීරියා වඳපු එකක් දෙන්න පුළුවන්. අඳුන ගන්න වෙනස්කම් ලියන්න. හරිද? ඒක නිසා අපි බැක්ටීරියා වඳින්න මතක තියාගත්තොත් පහසුයි කියලා මම ආනට දා කිව්වා. මේ කලින් පාස් පේපර්ස් වල දාලා තියෙන රූප සටහන දාලා නම් කරන්න දීලා තියෙනවා. ඉඳස් 15 ඉඳන් මේවයි කිහිප තැනකම අහලා තියෙනවා. එතකොට අපි අදත් එහෙනම් බැක්ටීරියා සයිලේ අඳිමු. එදා ඇඳපු අයට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද හැමෝම ප්‍රැක්ටිස් කරානේ. දැන් අඳින්න පුළුවන් මතකෙන්. එහෙමනම් කවුරු හරි මට කියන්න මම අඳින්න. මුලින්ම පටන් ගන්න ඕන තැන ඉඳන්ම කියන්න. එහෙම හොඳයිනේ. ඔයාලා නැරෝ බැක්ටීරියා වඳින්න මෙතන ඉඩ තියලා තියෙනවා. දර්ශීය බැක්ටීරියා සයිලේ ව්‍යුහය ඇඳ ගන්න ඉඩ දීලා තියෙනවා. කොළයට ඇඳන කමන්නේ. මෙතන ඇඳ ගන්න ඩියුට් එක තියෙන කට්ටිය නැසි කට්ටිය කොළයට ඇඳ ගන්න. හරි. එහෙනම් මේ දර්ශීය බැක්ටීරියාවේ ව්‍යුහය අපි අඳිනවා. මුලින්ම අපි මොකක් ඇඳද්ද හොඳ? හරි. එහෙනම් අදින්න පටන් ගමු. ඉස්සෙල්ලාම වටේට තියෙනවා. මොකද වටේට තියෙන්නේ? කවුරු හරි කියන්න. වටේම මොකද තියෙන්නේ? වටේම මොකද තියෙන්නේ? ඔය ලස්සනට ඇඳලා ගන්න හොඳයි. අනාගේ පිටරයක් තියනවාද වටේ මොකක්ද? මේක නම මොකද්ද? අපි අඳින ගමන් නම් කරගෙන මෙයා. මාත් එක්කම අඳින්න. එතකොට ලේසියිනේ. එහෙම නැත්නම් ඔයාලා මං ඇඳලා ඉවරුනහම අඳිනවද? කොහොමද හොඳ? හොඳ විදිහක් කියන්න. හරි. මොකද්ද මේක? මතකද නානු කපුව අපි මේ එළියෙන්දම් ඇතුළට අඳින්න මතක තියාගන්න ලේසි වෙන්න ඕලට ලේසි මැද්දිට කැඳලා ඇත අඳින්න නම් එළිය වටේ ටික අඳින්න එහෙම අඳින්න මම ලේසි ඕන විදිහකට ඔක මතක තියාගන්න ඕනි. හරි. වටෙන්ම තියෙනවා නානු කොපුව. ඊට පස්සේ තියෙනවා මොකද ඊට පස්සේ තියෙන්නේ? කියන්න කවුරු හරි ඉති දන්නේ නැති අයට අහගන්න කියන්නකො. සෛල බිත්තිය. අන්න හරි. සෛල බිත්තිය තියෙනවා. අඳිනා නේද වල මාත් එක්කම? හරි. සෛල බිත්තිය තියෙනවා. මේ සෛල බිත්තිය හැදිලා තියෙන්නේ මොනවයින්ද?
සෛල බිත්තිය තියෙනවා. සෛල බිත්තිය හැදෙනවා තියෙන්නේ ග්ලයිකොපෙප්ටයිඩ්, මියුරින් ඊට පස්සේ මියුකොපෙප්ටයිඩ් ඒ වගේ වයින් තමයි මේ සෛල බිත්තිය හැදලා දෙන්නේ. මේ සෛල බිත්තිය ඝනකම සෛල බිත්තිය. වැඩි සෛල බිත්තියක් කියලා තමයි අපි කතා කරන්නේ. මේ විස්තරේ මම කියන්නම්. එතකොට ඊගාවට ඊගාවට තියෙන සෛල බිත්තිය. සෛල බිත්තියේ ඇතුළත මොකද්ද තියෙන්නේ? සෛල බිත්තිය ඇතුළත මොකද්ද තියෙන්නේ? ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය. මං කෝ ප්ලාස්ම පටලයේ මේගොල්ලන්ගේ ශ්වසනයට වැදගත් වන ඉන්ද්‍රියතාවක් තියෙනවා. මම ඒක මෙහෙම ඇඳලා මොකද ඒ? මොකක් කියලාද මං කිව්වේ? මම මේවට මොනවා කියලාද කිව්වේ? මේක බැක්ටීරියා වල ශ්වසනය සිදු කරන වැදගත් වෙන ඉන්ද්‍රියතාව හැටියට අපි හැඳින්වුවා. ඒකට අපි කිව්වා මොකද කිව්ව නම? ආයෙත් මතක නෑ නේද? මීසසෝම කියලා. මීසසෝම කියලා ඉන්ද්‍රියතාවක් තියෙනවා. මේ මීසසෝම වල ශ්වසනය සඳහා බැක්ටීරියා ශ්වසනය සඳහා වැදගත් වෙන එන්සයිම ගබඩා කරලා තියෙනවා. එතකොට බැක්ටීරියා ශ්වසනය සඳහා වැදගත් වෙන එන්සයිම ගබඩා කරලා තියෙන කොහෙද කියලා හොතින් ඔයාලා දැනගන්න ඕනේ මීසසෝම වල කියලා. එතකොට බැක්ටීරියා ගත්තයින් පස්සේ මේගොල්ලන්ගේ ශ්වසනය අපි කතා කරනවා. ඉස්සරහට ආයෙ කතා කරමු. ශ්වසනය කියනවා ස්වායු ශ්වසනය, නිර්වායු ශ්වසනය, වෛකල්පිත නිර්වායු ශ්වසනය, ශුද්ධ වාතකාමී කියන ආකාර හතර අපිට ශ්වසන විවිධත්වය කතා කරද්දී කතා කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් නාන කොපුවක් තියෙනවා. පිටතින්ම නාන කොපුව. ඊට පස්සේ සෛල බිත්තිය, ප්ලාස්ම පටලය කියන පටල වලින් ඇතුළත තියෙන ව්‍යුහයන් වටවලා තියෙනවා. එතකොට දැන් ඇතුළත තියෙන්නේ මොනවද? අනිවාර්යයෙන්ම මෙයාලට ප්‍රවේණික ද්‍රව්‍ය පරම්පරාවෙන් පරම්පරාවට ඉස්සරහට ගෙනියන්න න්‍යාෂ්ටියක් තියෙන්න ඕන. එතකොට මේ අපි ප්‍රාග්න්‍යාෂ්ටික ජීවීන්ගේ න්‍යාෂ්ටි නැහැ කියලා තමයි කතා කරේ. ප්‍රාග්න්‍යාෂ්ටික ජීවීන්ගේ න්‍යාෂ්ටියක් නැහැ නම් එහෙනම් මෙයාලගේ තියෙන්න ඕනි ප්‍රවේණික ද්‍රව්‍ය නිකන් තියෙන්න ඕන. ඒක මේ ප්‍රවේණික ද්‍රව්‍ය වලයාකාරව තියෙනවා. වලයක් වගේ සකස් වෙලා තියෙනවා. අපි ඒකට කියනවා වලයාකාර DNA අණු. හරිද? වලයාකාර DNA එකක් තියෙනවා. ප්‍රවේණික ද්‍රව්‍ය. හරි. ඊගොල්ලෝ තවමනාද මේක ඇත්තේ? රයිබෝසෝම්. රයිබෝසෝම තියෙනවා. රයිබෝසෝම ටිකකුත් තැන්දා. මේ රයිබෝසෝම වල ප්‍රමාණය අපි කිව්වා. ප්‍රමාණය මොන විදිහයි කියලාද කිව්වේ?
රයිබෝසෝම වැඩගත් වෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයට. මේව ප්‍රමාණය 70 ආකාර කියලා අපි කතා කරා. එතකොට දැන් අලුතෙන් ආපයන් දන්නවා රයිබෝසෝම වර්ග දෙකක් තියෙනවා. එකක් ප්‍රඥාස්තික ජීවීන්ගේ තියෙනවා රයිබෝසෝම. ඒව 70S. සයිස් එක 70යි. එතකොට සූනියාස්තික ජීවීන්ගේ තියෙන රයිබෝසෝම වල ප්‍රමාණයක් කියනවා 80S කියලා. ඒ ප්‍රමාණයෙන් විශාල ප්‍රඥාස්තික ජීවීන්ගේ දක්නට ලැබෙන රයිබෝසෝම වලට වඩා. හරි. තව මොනවද තිබ්බේ? කෂිකාව කෂිකාව මොකටද ඕනි කරන්නේ බැක්ටීරියා වල චලනයට තමයි මේ කෂිකාව වැදගත් වෙන්නේ හරිද ඊගාවට තව තියෙන මොනවද සෛල ප්ලාස්මේ තමයි දැන් මේ ප්‍රවේණික ද්‍රව්‍ය වලයාකාර DNA අණුව ඊට පස්සේ මේ රයිබෝසෝම මේසෝම කියනවා සෛල ප්ලාස්මේට තමයි පිටලා තියෙන්නේ. ඒක තව තියෙනවා. මොනවද තව තියෙන්නේ? ප්ලාස්මිඩ්. ප්ලාස්මිඩ් තියෙනවා. කෂිකාව වගේම චලනයට වැදගත් වෙන තව චූටි චූටි කොටස් තියෙනවා ඒවා අපි හඳුන්වනවා හිලයි නැත්නම් පක්ෂ්ම කියලා. මේව හැමතැනම උනත් තියෙන්න පුළුවන් මෙහෙම මෙහෙම. එහෙනම් මෙහෙම තැන් කිහිපයකින් තියෙන්න පුළුවන්. ඔබට අපි මේවට කියනවා මම මේ පැත්තෙන් ලේබල් කරන්නම්. හිලයි නැත්නම් පක්ෂ්ම ඒවා උදව් වෙන්නේ අර කෂිකාව වගේම මේ බැක්ටීරියා වල චලනයට එක තැනකින් ඉඳලා තව තැනකට යන්න. ඊට පස්සේ මෙයාලගේ සංචිත ආහාරය මොනවද? මේද ගෝලිකා. දැන් මේක අඳගන්න පුළුවන් නේද කාටද එක්සෑම් එකට ඇහුවාම ස්ට්‍රක්චර් පේපර් එකේ බැක්ටීරියාවක් අඳින්න කියලා හරි බැක්ටීරියාවක් අඳපු බැක්ටීරියාවක් නම් කරන්න හරි තිබ්බොත් අනිවාර්යයෙන්ම මේක ප්‍රධානම මහණේව තමයි කෂිකාව ඒ කියන්නේ ප්‍රවේණික ද්‍රව්‍ය සෛල ප්ලාස්ම පටලය සෛල බිත්තිය රයිබෝසෝම ප්ලාස්මිඩ ඊට පස්සේ මේ පිළයි නැත්නම් පක්ෂ්ම ඒවා ප්‍රධානම මහණේවා ඊට පස්සේ මේසෝම
මිස්තෝමයි මේද ගෝලික නැත්නම් සංචිත ආහාර ඒ වගේ ඒවත් මේක තියෙනවා ඒවා ඒවත් නම් කරන්න එන්න පුළුවන් හරිද අද ඔක ඇඳ ගන්නකෝ හොඳට බලලා මොන්ද යරුනේ මොනවද කියලා බලන්න අහන්න තියෙන දේක් තියෙනවා අහන්න එතකොට මේ හැම බැක්ටීරියාවක්ම චලනය වෙන්නේ නැති බැක්ටීරියා තියෙනවා ඒ වගේම කශිකාව පිළයි පක්ෂ්ම පිළයි නැත්නම් පක්ෂ්ම තියෙන්නේ නැති ඒවා තියෙනවා ඊට පස්සේ මේ මේසසෝම නැති වෙන්න පුළුවන් සමහර ඒවයි හරිද? දැන් අපි මේ ජීවීන්ගේ කතා කරනකොට පෝෂණ විවිධත්වය කතා කරනකොට අපි කතා කරලා තියෙන කලින් කතා කරා දැන් අපි ඒ දෙක ඉස්සරහට අලුත් පාඩමකින් ආය කතා කරනවා මගේ ඇරිච්ච අයට පෝෂණ විවිධත්වය කතා කරද්දී මේ බැක්ටීරියා වල පෝෂණය ගත්තාම ඒගොල්ලන් ප්‍රභා සංශ්ලේෂිත වෙන්න පුළුවන් එහෙම නැත්නම් විෂම පෝෂී වෙන්න පුළුවන් කියලා අපි කතා කරා පෝෂණ ක්‍රම හතරක් තියෙනවා කියලා එතකොට මේ බැක්ටීරියා වල ප්‍රභා සංශ්ලේෂණය කරනවා නම් සමහර බැක්ටීරියා වල දකින්න පුළුවන් මේ ප්‍රභා සංශ්ලේෂක සූත්‍ර ශාක ප්‍රභා සංශ්ලේෂණයට වැදගත් වෙන හරිත ලව කියන එක ඔයාලා දන්නවනේ ඒ වගේම මේ බැක්ටීරියා වල තියෙන ප්‍රභා සංශ්ලේෂක සූත්‍ර කියලා જાතියක් ඒව හැම බැක්ටීරියාවකම නැහැ ප්‍රභා සංශ්ලේෂණය කරන බැක්ටීරියා වල තමයි දක්නට ලැබෙන්නේ හරිද එතකොට මේ DNA අණුව වැදගත් වෙන්නේ මම කිව්වා ප්‍රවේණික ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙන්නේ වලයාකාර DNA අණුව කියලා. එතකොට මේ ප්ලාස්මිඩ කියන්නේ මේ වලයාකාර DNA අණුව වගේම එකක්. එයාලට බැක්ටීරියාව ප්‍රවේණික ද්‍රව්‍ය ගෙනියන්න පුළුවන්. මේ ප්ලාස්මිඩ වැදගත් වෙන අපේ සුත්‍ර ජීව විද්‍යාවේදී ගොඩක් වෙලාවට මොනවා හරි වෛරස් වගේවා ඒවට අදාළ ප්‍රතිදේහේ වගේම නිපදවීමේදී අයින්නක් නිපදවීමේදී වගේ වයිදී මේ ප්‍රතිවලිත කරගන්න බැක්ටීරියාව තව බැක්ටීරියා කිහිපයක් බැක්ටීරියා ප්‍රජනනය සිදු කළා බැක්ටීරියා සංඛ්‍යාව වැඩි කර ගැනීමේදී මේකම කරන්න පුළුවන් මේ ප්ලාස්මිඩ කියන එක පාවිච්චි කළා ඒව අපි ඉස්සරහට කතා කරනවා මේ සමහර බැක්ටීරියා වල තමයි මේ නානු කොපුව තියෙන්නේ. මේ නානු කොපුව තියෙන බැක්ටීරියා විනාශ කරන්න ටිකක් අමාරුයි. එතකොට ගොඩක් වෙලාවට ව්‍යාධිජනක බැක්ටීරියා, ඒ කියන්නේ ලෙඩ රෝග සෑදීමට හේතු වෙන බැක්ටීරියා වලට මේ නානු කොපුව තියෙනවා.
නානුපපෝතියෙන් නිසා අපිට මෙයාලා විනාශ කිරීමේ අපහසුතාවයක් තියෙනවා. එතකොට බැක්ටීරියාව තමයි බැක්ටීරියා ප්‍රධාන කොටස් තමයි. පස්තාවක් තියෙනවා ඊට පස්සේ පිළයෙන් නැත්නම් පක්ෂ්ම තියෙනවා මේසසෝම තියෙනවා ප්ලාස්මිඩ තියෙනවා වලයාකාර DNA අණුවක් තියෙනවා රයිබෝසෝම 72 ආකාරයේ රයිබෝසෝම තියෙනවා සයිටොප්ලාස්මය ප්ලාස්ම පටලය සයිල බිත්තිය මියුරින් මියුකොපෙප්ටයිඩ් ග්ලයිකොපෙප්ටයිඩ් වගේ වලින් හැදිච්ච ප්ලාස්ම සයිල බිත්තියක් තියෙනවා ඊපස්සේ වටේට නාන කොපුවක් තියෙනවා එවගේම සංචිත ආහාරයේ හැටියට මේද හෝලිකා තියෙනවා සමහර බැක්ටීරියා වල විතර ප්‍රභා සංශ්ලේෂණය කරන්න ප්‍රභා සංශ්ලේෂක සූත්‍රිකා තියෙනවා හරි නේද කොටස් ගැන ඉස්සරහට කතා කරනවා ඒ හන්ද කලබල වෙන්න එපා දැන්ට බැක්ටීරියාව හඳින්න පුළුවන් වෙන එක තමයි ප්‍රධානම හඳින්නයි මේ කොටස් ටික නම් කරන එක පුරුදු වෙන එක තමයි ප්‍රධානම ඔයාලට කරන්න තියෙන්නේ හරි ඉවරනහම කියන්න අදගෙන කියන්නකෝ නේද අපි ඉස්සරහට යන්න නැත්නම් තව අඳිනවද මේක මකන්නද මකන්න ආයම් වෙන කියන්න බා හොඳේ හරි නේද දැන් පුළුවන් නේ කාටත් මේක අඳින්න හරි දැන් ඊගාවට අපි කතා කරන්න යන්නේ
Bacteria silo wala rupiya akaraya gana. Bacteria silo wala rupiya akaraya tamai dan api ikawada kata karanne yanne. Dan me bacteria silo ewa ekama talayata pihitanna puluwan. Tani talayata. Harida. Ehema naththam tala dekata pihitanna puluwan. Even at now, so let the end of the May own a metal at the end of the pullua. It was may one 3D end of pullua. How is it? May own a metal at the feet and the pullua. It could have been feet and a talaya on over it. Feet and talay. Talaya pihitana akaraya anuwa bacteria silo pihitana akaraya anuwa pradhanawama me bacteria warga 3ak api katha karanna 2p akara 3ak katha karanna harida me pradhana rupiya akara thuna tamai oyalata man tube eke deela tiyenawa Rupiya karya anuwa bacteria pradhana kaanda tuneki kiyala dila tiyena. Enam golakara bacteria hewat coccus, dandakara bacteria hewat bacillus, saha sarpilakara bacteria hewat spirulum ho spirochete kiyana akaraya. E akara thuna tamai pradhanama akara thuna wenne. එතකොට ඔතන මේ මම දීලා තියෙනවා ප්‍රධාන ආකාර තුන ඇඳ ගන්න මේම වගුවක් දීලා තියෙනවා පේනවනේ ඇටි ආයට බලන්න දෙන්නේ එතකොට මේ මේක අපි අඳින්න ඕනේ අඳින කලින් ඉස්සෙල්ලා අහගෙන ඉන්න එතකොට මම කිව්වා රූපාකාරය අනුව බැක්ටීරියා ප්‍රධාන පාට තුනක් තියෙනවා කියලා එක තමයි ගෝලාකාර මේ ගෝලාකාර බැක්ටීරියා වලට අපි කියනවා කොකුස මේ කොකුස කියන වචනේ මේ කොකුස කියන වචනේ මේ ඇවිල්ලා තියෙන්නේ කොකස් කියන එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ කොකස් කියලා තොර මේ කොකස් කියන්නේ ගෝලා ගෝලීය කියන හැඩයට කියන වචනේ. එතකොට කොකස් කියන වචනේ තමයි අපි මේ කොකුස කියන එක අරන් තියෙන්නේ. හරි. එතකොට ගෝලාකාරයිට අපි පළවෙනි කාණ්ඩේ ගෝලාකාරයිට කියන කොකුස නැත්නම් කොකස්. කොකයි කොකුස කොකස් කියවදී ගෝලාකාර බැක්ටීරියා ගැන තමයි අපි කතා කරන්නේ. ඊගාවට දණ්ඩාකාර බැක්ටීරියා කියන කාණ්ඩය ගැන දණ්ඩාකාර ඒ කියන්නේ දණ්ඩක් වගේ හරිද දිගට දැන් කොකුස කියන්නේ ගෝලාකාර කියලා කිව්වනේ ඔන්න ගෝලාකාරයි නම් ඔන්න බෝලයක් වගේ. එතකොට මේගොල්ලන් ඉන්න පුළුවන් තනියෙන් ඉන්න පුළුවන්. තනිය එක්කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් දෙන්නේ ඉන්න පුළුවන්. එකට ඇවිල්ලා. හරිද? එහෙම නැත්නම් මෙහෙම ධාමයක් වගේ ඉන්නත් පුළුවන්. මේකම තලයේ එතකොට ඉන්නේ. වෙනද වාරත්. තනියෙන් ඉන්න පුළුවන්, දෙන්නෙක් ඉන්න පුළුවන්, ධාමයක් ඉන්න පුළුවන්. ඒ තනියෙන් ඉන්න අයට අපි කියනවා මොනොකොකස් කියලා. මොනොකොකස් මොනෝ කියන්නේ එකයි.
monococcus කියලා කියනවා තනියෙන් ඉන්න අය. එහෙම නැත්නම් නිකම්ම කොකස් කියන්නේ කොකස් කියලා නිකම්ම කිව්වොත් තනි එක්කෙනෙක් ගැන තමයි අපි කතා කරලා තියෙන්නේ. මෙයාලට කියනවා diplococcus. Diplo කියන්නේ දෙන්නයි. Duplicate කියන්නේ දෙකනේ. Duplicate diplo diplococcus. එනම් මෙච්චර වැඩගත් නැමේ නිකම් අඳගන්න. හැබැයි ඔයාලා දැනගන්න ඕනේ ආකාර තුනක් තියෙනවා. ගෝලාකාර, දණ්ඩාකාර, සර්පිලාකාර කියන ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. ගෝලාකාර කිව්වොත් මේ වගේ කියලා දැනගන්න ඕනේ. මෙහෙම තියෙන්න පුළුවන් කියලා. දණ්ඩාකාර අනිත් එක අපි කතා කරමුකෝ. එතකොට diplococcus කියන්නේ දෙන්නයි. කියන එක. හරිද? ඊට පස්සේ මේ වගේ ධාමයක් නම් අපි කියන එකට streptococcus කියලා කියනවා. ඉතිපී විද්‍යාව දැනගෙන ඉන්නකොට මේ වගේවත් දැනගන්න එපා. මෙයත් අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. හරිනේ තනියෙන් ඉන්න කොකුස් කොකුස ගත්තාම කොකුස තියෙන බිවන් ආකාර තුන තමයි ගෝලාකාර කොකුස කොකුස ගෝලාකාර බැක්ටීරියා. එයාලා තනියෙන් ඉන්න පුළුවන් දෙන්නේ ඉන්න පුළුවන් කිහිපයක් ධාමයක් හැටියට ඉන්න පුළුවන්. ඔය කතා කරේ කොකුස ගැන. ඊට පස්සේ අනිත් කාණ්ඩේ තමයි දණ්ඩාකාර බැක්ටීරියා හෙවත් බැසිලස්. දණ්ඩාකාර. එහෙම නැත්නම් බැසිලස්. මට දෙන්න නමක් නේ බැසිලස් කිව්වහම. නේ? प्रधान आकार गोलाकार दंडाकार सर्पिलाकार दंडाकार තනියෙන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් දෙන්නේක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ධාමයක් ඉන්න පුළුවන්. හරිද?
එතකොට අපි ඒකෙත් කියනවා බැසිලස් ඩිප්ලෝබැසිලස් ස්ට්‍රෙප්ලෝබැසිලස් කියලා කියනවා මේ ධාමයක් ඉන්නකොට හරිද ඒත් පස්සේ සර්පිලාකාර කට්ටිය ගත්තාම සර්පිලාකාරයගේ ඒ වගේ ආකාර කිහිපයක් තියෙනවා එතකොට ඒ කට්ටිය දිගත්තාම මෙහෙම එක සර්පිය එකක් විතරක් තියෙන කට්ටිය ඉන්නවා Vibrio. Mana temi pengak kena lagi unar? Dekat tiennai di sini harus kiri lom. Kuda pindah nang aku tiennai spiro kita. Man signal ini ya, na. Teng aku mikirnya kata apa lagi ini, nih kalian dekat nih, eksai bela itu nih, terus mangki uang kalian dekat nih, trimana kalian mana inna makiela, itu pada apa itu kata karena pulang nih, kok kusah kianya parti, trimana kalian bela inna, nih bodak nih, orang ini yang hutan perdana kare, nih keliagaan nih, ada bagus keliagaan. Mau buat ini, apa yang rupa sekarang nanti nih, kotor aja nih, nih kemarin tuh nanti beda lagi ya kata teman nih, tuh beda lagi ya karena nana kalau ini bola, para fokus sekilas dala, nih tuh nanti nih pahala kayak ada kan, itu pasti danda para, basilis sekilas dala, ini tuh nih ada kan, itu pasti sarpila para sekilas dala, itu nih ada kan, kali ini nih deh. Begini merona piano pun, ya biar kata apa deh kalian deka kayak ini tuh, karena samanya kata apa deh.
Hari itu putala, Anda kata nih mega. Itu kota bakteria wala, saila bakteria saila wala rupiah pare gana kata kara, tapi kata kara rupiah pare tuh nak. Bola pare dan dakar, serpila pare kian, ini bola itu perdana rupiah pare tuh nak. Hari ini ada. Hari nang hari kian nih, nanti ada mami ngekuen pasti. Hari nang kian nih pak. Oh, ada kau buat kata peran nih dok, kau mami ini dia. Makanya mah. Hari ini pasti dan api kata kera bakteria wala rupiah kar bakteria cellular rupiah kar yang mau bedanya kota stuna ini pasti mang hitenti kiwani wala ada me kalian tuna kematian sama kela itu kota ada kuku sekian itu kalian tuna ketien tuna kematian dan pulang me wage dan aku boleh hantar aku nih mati Eh, berarti enak puluang. Si elu mah kalian ngerti nana mah emang bully aku aja di enak puluang. Oh, aja. Oh, di daerah ti enak puluang. Ini kayak ada kalian di HP kemana, oke kemana ti enak puluang sih lah di patah karya. Hari ini. Ini pasti bakteria sel level warden yang kan sama yang ngapain kata kerannya ane. Bakteria sel level warden yang kan kata keran di bakteria sel level warden begi itu ada kal. Itu pada min bakteria level warden begi beri kian bakteria sel ya. Dengan aku ini kata mana kal ya hari adu. Godak kadi. Ikan ikka bakteria sahilia, ni mereka pilih nana, mereka mereka kuenya nana kahalie. Tergana, ita adu, ekennya sahpi kena bakteria sahilu, vala, wadhan wengi,
අධිකයි කියලා. එතකොට මේ වර්ධනය ගැන කතා කරද්දී බැක්ටීරියා සයිලවල ප්‍රජනන ක්‍රමය තමයි මේකට වැදගත් වෙන්නේ. ගොඩක් බැක්ටීරියා සයිලවල ප්‍රජනන ක්‍රමය ගත්තාම අලිංගික ප්‍රජනනයෙන් තමයි සිදු වෙන්නේ අලිංගික ප්‍රජනනය. එතකොට මේ අලිංගික ප්‍රජනනය අපිට කතා කරන්න පුළුවන් බැක්ටීරියා සයිලවල අලිංගික ප්‍රජනනය ආකාර ප්‍රධාන ආකාර හතරකින් කතා කරන්න පුළුවන්. එතකොට බැක්ටීරියා එක ද්විඛණ්ඩනය වෙන්න පුළුවන්. දෙකට කැඩෙනවා. හරිද? එක්ක අංකුර මගින් හැදෙන්න පුළුවන්. අංකුරණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෑලි කෑලි වලට කැඩෙනවා කඩ කඩ වීම. එහෙම නැත්නම් කොනීඩියා. කොනීඩියා කියලා විශේෂිත එකක් හදලා මෙන්න මේ ආකාර හතර ප්‍රධාන වශයෙන් අපිට දකින්න ලැබෙනවා බැක්ටීරියා සයිලවල ප්‍රජනනය කතා කරද්දී. හරිද? එතකොට මෙතනින් ද්විඛණ්ඩනය තමයි ප්‍රධානම බැක්ටීරියාවල අලිංගික ප්‍රජනන ක්‍රමය හැටියට හඳුන්වන්නේ. ඒකෙදි ඉස්සලාම වෙන්නේ මොකද්ද දන්නවද? බැක්ටීරියා සයිලය තියෙනවානේ. ඔයාලගේ ටියුට් එකේ මේ කෑල්ල නැහැ. දැන් ඒක ගැන සුබ්‍රජීවින්ගේ ප්‍රජනන කාලය කියලා. අද මෙතන කියලා තියෙනවා බැක්ටීරියා ඉතාදික වර්ධන වේගයක් පෙන්වුම් කරයි. බැක්ටීරියා වල ප්‍රජනනය ද්විඛණ්ඩනය මගින් සිදුවන අතර එක් සයිලයක් දෙකක් වීමට ගතවන කාලය ප්‍රජනනය සඳහා ගතවන කාලය ලෙස සැලකිය හැක කියලා දීලා තියෙනවා. එතකොට වැඩිම ප්‍රජනන වේගයක් බැක්ටීරියා සතුවන අතර අනිකුත් ශුද්ධ ජීවීන්ට සාපේක්ෂව අඩු ප්‍රජනන වේගයක් පෙන්වම් කරයි. එතකොට බැක්ටීරියා වල ප්‍රජනන වේගය ඉතා අධිකයි කියලා තියෙනවා. හරිද? එතකොට මේගොල්ලන්ගේ ප්‍රධානම අලිංගික ප්‍රජනන ක්‍රමය ද්විඛණ්ඩනය. එහෙම නැත්නම් බයිනරි ෆිෂන් කියන එක අපි ඔබ සඳහන් කරලා තියෙනවා. ටියුට් එකේ සඳහන් කරලා තියෙනවා මෙතන තියෙන මේ වාක්‍යය අපි ද්විඛණ්ඩනය ඒක ප්‍රධානම එක නිසා අපි ඒක අඳගන්න මෙතන. ඒ කියන්නේ බැක්ටීරියා වල බහුලවම සිදුවන අලිංගික ප්‍රජනන ක්‍රමය කියලා මම කිව්වා. තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් අහන්න. එතකොට ද්විඛණ්ඩනයේදී වෙන්නේ මොකද්ද කියන එක ඔයාලට දලා අවබෝධයක් තියෙන එක වැදගත්. හරිද? දැන් බැක්ටීරියා සයිලයේ හිතන්නකො මෙන්න මේ සයිස් බැක්ටීරියා සයිලයක් තියෙනවා කියලා. හරිද? මුලින්ම වෙන්නේ මේ බැක්ටීරියා සයිලය දෙගුණයක් විතර විශාල වෙනකල් වර්ධනය වෙනවා. මේක මේ සයිස් එක දෙගුණයක් විතර විශාල වෙනකල් වර්ධනය වෙනවා. හරිද? ඉස්සලාම වෙන්නේ අන්න ඕක. ඊට පස්සේ මම ඔයාලට කියවන්නේ බැක්ටීරියා සයිල් වල ප්‍රවේණික ද්‍රව්‍ය තියෙන වළයාකාර DNA කියලා. හරිද? මේ ප්‍රවේණික ද්‍රව්‍ය ප්‍රතිවලිත වෙනවා කියලා තමයි අපි ඒකට කියන්නේ. ප්‍රතිවලිත වෙනවා කියන්නේ මේ දැන් බැක්ටීරියා සයිලය දෙගුණයක් පමණ විශාල වුණා මුලින්ම. ඊට පස්සේ ඒකේ අඩම් ප්‍රවේණික ද්‍රව්‍ය ප්‍රතිවලිත වෙනවා. ඒ ප්‍රවේණික ද්‍රව්‍ය දෙගුණයක් වෙන එක තමයි ඊට පස්සේ වෙන්නේ. ඔන්න දැන් එකක් තියෙන එක දෙකක් වුණා. හරිද?
ඊට පස්සේ මේ හැදෙන ඩි මේක දෙගුණයක් වෙලා හැදෙන DNA අණු දෙක කලයාකාර DNA අණු දෙක මෙහෙම දෙපැත්තට තමයි ගමන් කරන්නේ ඈත් වෙනවා ඒ ඈත් වෙලා මේ බැක්ටීරියා සෛලයේ මැද්දෙන් මෙන්න මෙහෙම ආවරයක් හැදෙනවා ආවරයක් හැදিলা බැක්ටීරියා සෛලය එක සෛලය දෙකක් වෙන එක තමයි වෙන්නේ එතකොට මෙයා මැද්දෙන් මැද්දෙන් ආවරයක් හදලා සෛල දෙකක් බවට පත් වෙන එක තමයි වෙන්නේ එතකොට අපි මේ ස්ටෙප් එකේදී එක ප්‍රවේණික ද්‍රව්‍යයක් තියෙන එක මේ පියවරේදී දෙගුණයක් වෙනවා එතකොට ප්‍රවේණික ද්‍රව්‍ය ගුණනය ශෛල බිත්ති සෑදෙනවා ආවරයකින් වෙන්නලා සෛල බිත්ති හැදෙනවා ඊට මේ සෛල බිත්ති හැදුනයින් පස්සේ සෛල දෙකක් හැදෙනවා ඒකට අපි කියනවා දුහිතෘ සෛල කියලා ඔන්න ඔක තමයි වෙන්නේ ඉස්සලාම බැක්ටීරියා සෛලය ප්‍රමාණය දෙගුණයක් වෙනවා දෙගුණයක් වෙනකල් වර්ධනය වෙනවා ඊට පස්සේ ප්‍රවේණික ද්‍රව්‍ය ගුණනය වෙනවා ආවරයෙන් වෙන් වෙලා සෛල බිත් දෙකක් හැදිලා දුහිතෘ සෛල සෑදෙන එක තමයි ද්විඛණ්ඩණය ද්විඛණ්ඩණය කියලා අපි කියන්නේ දෙකට වෙන් වෙනවා අන්තිමට දෙන්නේ එනවා හරිනේ එතකොට මේ මේක ඇඳ ගන්න අර ඔයාලගේ මෙන්න මේ කොටුවක් තියෙන එක ඒක ටික ඇඳ ගන්න ඇඳගෙන යන වෙලාව එක්කෙනෙක් හරි කියන්න එතකොට මේ බැක්ටීරියා වල වර්ධන වේගය වැඩි වෙන්න හේතුව තමයි බැක්ටීරියා සෛල ප්‍රමාණය කුඩයි මම කලින් කිව්වා බැක්ටීරියාව මයික්‍රෝමීටර් දශම දෙකයි පහේ ඉඳන් මයික්‍රෝමීටර් පහ දක්වා පමණ ප්‍රමාණයෙන් තමයි බැක්ටීරියා සෛලයක් තියෙන්නේ ඒකට මේ කුඩා ප්‍රමාණයක් තියෙන නිසා ඒ වගේ මතුපිට ශේෂ්ඨඵලය වැඩි මතුපිට ශේෂ්ඨඵලය වැඩි නිසා මේගොල්ලන්ට පරිසරයෙන් ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් ඒ වගේම අපවෘත්තියේ
බහිස්‍රාවී ඵල ඉක්මනට පිට කරන්න පුළුවන් හැකියාව වැඩි බැක්ටීරියා වලට. ඒ ඒ එහෙම බැක්ටීරියා සෛලවල පරිභෝති අපද්‍රව පිටකිරීමේ වේගය හා පරිසරයෙන් ද්‍රව්‍ය ලබා ගැනීමේ වේගය වැඩි නිසා තමයි මේවය ශීඝ්‍ර වර්ධන වේගයක් තියෙන්නේ. एक वाला ट्यूट के दिल देना सीख वार्तने सह प्रजनन वेग्य बैक्टीरिया सती में हेतु तो आप इस स्ट्रक्चर के ना हान कुछ हम ऐ बैक्टीरिया वाले सीख वार्तने सह प्रजनन वेग्य दफने तो लेबे इसे भी में हेतु कुमार तो पहाड़न ये ना क्या ना कुछ हम प्रश्न के तक तो वाला लिया ना कुछ हम बैक्टीरिया साइले समाने निता कुड़ा है වරහන් ඇතුලේ ලියනවා නම් වරහන් ඇතුලේ යන පුරන් 0.25 මයික්‍රෝමීටර් සිට 5 මයික්‍රෝමීටර් ප්‍රමාණ විශාලත්වය ඒ එබැවින් සෛලයේ මතුපිට ශේෂ්ඨඵලය වැඩි මතුපිට ශේෂ්ඨඵලය වැඩි නිසා සෛල තුලට පහසුවෙන් ආහාර හා ජලය ලබා ගන්න හැකියාවක් තියෙනවා කියන එක ලියනවා ඊට පස්සේ ඒ වගේම සෛල තුල නිපද වෙන පරිවෘත්ති අපද්‍රව්‍ය वर्धन वेगियान मतक हरिना हरिका एक मकान ना प्रोडक्ट इन मिस आंटी को पता करा इतने बड़े में बैक्टीरिया साइल करता हम ए वाले मामे निकाम फर वाले दरगाह ने किया ने कहा गा ना बैक्टीरिया साइल वाले में हदना विशेष व्यू है आप हदना एक तरफ के ना अंतस्पोर केला මේ අන්තස්පෝර හදන එකේ වාසිය තමයි බැක්ටීරියා වලට තියෙන එයාලට අහිතකර පරිසර තත්ත්වවලදී එයාලා නිද්‍රාශීලීව ඉන්නවා අහිතකර පරිසර තත්ත්වයක් තියෙනකොට එයාලා මොනවත් කරන්නේ නැතුව මේ හදපු අන්තස්පෝර නිද්‍රාශීලීව තියා ගන්නවා එතකොට මේ නිද්‍රාශීලීව තියෙන ඒවා අහිතකර පරිසර තත්ත්වයක් ආවයින් පස්සේ වර්ධනය වෙන්න පුළුවන් ඒකත් එක හේතුවක් තමයි මෙයාලගේ මේ ियागाम बैक्टीरिया वाले मास्टर अंतस्पोर के इतना बैक्टीरिया वाले वर्तन वेगन कथा करती आप उदाहरण की मगोतर मगुवी जीविया सह प्रजनन वेगियला मेन मे मगुवे एक लियागा पलवेचर्जिया विद्यात्मक नाम विद्यात्मक नाम विधि मंगा विद्यात्मक नाम की हिव्यात्मक दंडा कौरहर इन्ना की එස්චරිචියා කොලයි මේ අපි ප්‍රජනන වේගය ගත්තාම ප්‍රජනන වේගය පැය වලින් ගත්තොත්
ප්‍රජනන වේගය දශම දෙකයි පහයි. Bacillus Saprakis Ya Villa Dasama Hatrai Tuna Prajanana Vege Itana Prajanana Vege Kiyala Tiyenawane Itu tim perjalanan yang kecil, ikhri akan saya kira. Saya, ikhani, saya tadi, dekunya, kuenya kata mana faal ya, saya balik sama ini ya, ini perjalanan yang kecil ya. Anda dewa ini dahannya bacillus subtilis. Itu pasti Clostridium botulinum. Orang mana yang katakan perdana mau katakan tuh mana materi dia akan itu mundur. Clostridium botulinum. Ia adalah dasarnya bahaya atau. Memang kerapu erat itu erat tak tiada macam mana. Bacillus subtilis kena keluar. Lihatlah muka dia kalah nanti. Escherichia coli bela. Mang yang ati ni rasa anggalah tiada. Ani mari ma api ati ni lihat mana. Hujan macam kramer lihat di. Meke ati ni rasa pandin nani. Type karna wana, print karna wana, meva ella kuru wali, italic. Ella kuru kiyala kiyanne. Ewa en liyanna one. Harida. Iga wedarak karana tamai, vidyatmaka kramayedi, vidyatmaka nama liyaddi, mula akura, english capital wennatta one, devani akura, devani wacchana palawen mula akura, simple akuru wali liyanna. Hari ini, edit ke dalam ini non yang ada. Nih kata kerap tu tumben nama bacteria.
මේ තුන් දෙනාම බැක්ටීරියා. ඊට පස්සේ මම ඔයාලට උදාහරණයක් කියන්නම් දෙකක් විතර. සැක්‍රොමයිසිස් සෙරවිසියේ හැමෝම දන්නේ එක්කෙනෙක්. දන්නේ නැති උනාලු දෙට පාන් කනකොට එහෙම වැඩගත් වෙන එක්කෙනෙක්. සැක්‍රොමයිසිස් සෙරවිසියේ ඊස්ට් කියලා කියන්නේ Walaupun East kira kiamne, betul tak ya? Begini. Kanan orang ini mana teman? Ni ada villa East. Ni apa ya dekat Ghana? Dekunya apa ini? Tanya dekat Ghana. Dekunya apa ini? Kali tanya dekat Ghana. Itu namanya Saccharomyces cerevisiae yang namanya yeast kiyanne mokadda deliriya Hai dong, iya Hari ini ada.
Omis. ස්ථිරචියා කෝලයි ඊට පස්සේ ඊස්ට් පෑ දෙකක් වගේ ගන්නවා දෙගුණයක් වෙන්න. ඒතර අපි ඔය ෆාම් එහෙම හදද්දි මොකටද ඊස්ට් දා ඊස්ට් මේ චුට්ටක් දාලා හරවලා පෑ තුනක් හතරක් පියව තියනවනේ. ඒතර යාළුවෝ වර්ධනය වැඩි වෙනවා. ඒගොල්ලන් වර්ධනය වෙනවා වර්ධන වේගය වැඩි වෙන්න මොකද කරන්න ඕනි මං කිව්වා ඔයාලට කලින් වර්ධන වේගය වැඩි වෙන්න නම් අනිවාර්ය වර්ධන වේගය වැඩි වෙන්න යාළුවගේ සෘෂ්ටික වර්ගඵලය වැඩි. ඒක නිසා තමයි යාළුවගේ වර්ධන වේගය වැඩි. එතකොට මෙයාලා දෙගුණයක් ගහණේ වැඩි වෙනවනේ දෙගුණයකින් වැඩි වෙනවනේ එක්කෙනෙක් හිටියොත් දෙන්නෙක් වෙනවා දෙන්නෙක් හිටියොත් හතරක්නේ එතකොට දෙගුණයක් වෙන්න ගත වෙන කාලය පැය දෙකක් කියලා කිව්වෝ ඊස්ට් ගැන මම කතා කරන්නේ ඊස්ට් වලදී එතකොට මේ ඇයි එහෙනම් අපි ෆාම් හදද්දී ඊස්ට් දාලා පැය දෙකක් තියන්නේ මෙයාලා උපස්තරේ ඒ කියන්නේ මෙයාලා ඊස්ට් දැම්මම ඊස්ට් ඉන්න පරිසරයේ නියම ගන්නව ආහාර අරගෙන යා දෙගුණයක් වෙනවා එතකොට එහෙම දෙගුණයක් වෙන්න නම් උපස්තරයෙන් ආහාර අරගෙන ඒවා වියෝජනය කරලා එයාලගේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වයට වැදගත් වෙන සංයෝග හදා ගන්නවා ඒක නිසා තමයි ඊස්ට් දැම්මම පැස වෙනවා කියලා අපි කියන්නේ පැසීමට ලක් වෙනවා කියලා අපේ පාකෙඩිය හොඳට පිපෙනවා. එතකොට ඒක එක අවස්ථාවක් පාන් හරි බේකරියක් දාගෙන ඉන්නා නම් බේකරි කාර්කාන්තේ ගොඩක් කෑම වර්ග හදන්න අපි ඊස්ට් පාවිච්චි කරනවා. එතකොට ඊස්ට් යොදා ගන්න එක අවස්ථාවක් ඒක. බැක්ටීරියා වල වර්ධන වේදිය පාවිච්චි කරලා තාක්ෂණ වේදිය සඳහා බැක්ටීරියා කොහොමද භාවිත කරන්නේ කියන එකට හොඳ උදාහරණයක් තමයි මේ ඊස්ට් කියන කෙනා භාවිත කරන විදිය. ඒක මම ඔයාලා නිකන් දැනගන්න කිව්වේ. ඉස්සරහට අපි බේකරි කර්මාන්තය ගැන කතා කරනවා. දැන් කරපු ටිකේ මොනවා හරි දැනගන්න තව දෙයක් තියෙනවද අර අපි ලියාගත්ත නේද සුද්ධ ජීවීන්ගේ ප්‍රජනන කාලය මෙතන ඇඳගත්තානේ ඊට පස්සේ මෙතන ලියාගත්තනේ 6 දෙනේ එතෙන්දී අපි මේකේ සඳහන් වෙලා නැහැ මේ
bacteria wala prajanana krama monawada kiyana eka api eka chuttak liya gamu satthakin hari me metanin hari metane yatin unath kamak naha haya wenne giye podu kiyenawani liya ganna boho bacteria warga alingika prajananen gunane me kiyala deela tiyenawani අලිංගික ප්‍රජනන ක්‍රම සඳහා අලිංගික ප්‍රජනන ක්‍රම සඳහා මෙතනින් යනවා අලිංගික ප්‍රජනන ක්‍රම සඳහා උදාහරණ කියලා 1 2 3 4 කියලා දාලා ලියා ගන්න බී ඛණ්ඩණය අංකුරණය කඩවීම කොනේලියා බී ඛණ්ඩණය Kurangnya, ini dia. Ini mau anak sedana pada kali di kandangnya jangan. Paramecium pa dahaya ganna ekan tanima pa 11 ganna kiyala nakwa ese bee kandane ankurane kada kadawima conidia kiyanne bacteria wala dasmas labena pradhana alingika prajanana aakara 4 etoda eken api katha kara bee kandane Ini pasti plasma pada layer cell membrane kira-kira plasma pada layer. Ini pasti sila plasma ya, cytoplasm kira-kira. Ini pasti genome, yani pravenika dravya, genome kira-kira, pravenika dravya. Ini pasti ribosome ya, ribosome. Bakteria antak bijan antaspora kila mang kiwe pati katakan na kira kira antaspora kila na kagya bakteria antak bijan eh netang endospora antaspora itu jana katakan na ini tuh pasti api katakan na bakteria anje susane vivida eh tuh orang pilar mangeri cie susane sutrajivi susane kaya na itu mang mau katakan na itu pasti nitrogen capture kata kerana tiennya orang ada bakteria itu di bakteria kok hama deh itu ini kia nih kan itu pasti bakteria wala atau kebasan portion akramnya oh bakteria portion akramnya kata kerana itu pada ayat kata kerana itu di monader portion akramnya hati rakyat nih kira padang kerana ini
එතනින් බැක්ටීරියා ටික ඉවරයි ඔයාලට. හරිද? අදට පාඩම ඉවර කරන්න කලින් අලුතෙන් ආවායට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. පරණ කට්ටියට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එයාලන් නම් දැන් ගොඩක් පාඩන්නේ. ආයෙ මේ ටියුට් එක පාඩම් කරන්න දෙයක් නැහැ එතකොට. අපි කලින් සතිය කතා කරා ওই ටියුට් එකේ මුලම කොටස් ටික සුද්ධ ජීවීන් කියන්නේ කවුද කියලා හැඳින්නුවා. ඊට පස්සේ සුද්ධ ජීවීන්ගේ සර්ව ව්‍යාප්තියට හේතු කතා කළා. ආලෝක අනීක්ෂය ඉලෙක්ට්‍රෝන අනීක්ෂය ගැන මම කතා කළා. ඒකෙත් මම කිව්වා ආලෝක අනීක්ෂය ඉලෙක්ට්‍රෝන අනීක්ෂය රූපයක් වෙනල පෙන්වන්නම් කියලා. ඒක අද පෙන්වුවේ නැහැ. ඒක ඊගාවට ආය අනික් අඩක් කරනවනේ ආලෝක අනීක්ෂය ඒ පාඩම ආය කරනකොට මම ඒක පෙන්වන්නම් ආලට. අපි කතා කරා සුද්ධ ජීවීන්ගේ ප්‍රමාණය ගැන. ප්‍රමාණය මානෙ එකක කතා කරා සෙන්ටිමීටර් මිලිමීටර් මයික්‍රෝමීටර් නැනෝමීටර් කියන එක වලින් මානෙ කියලා කතා කරා. ඊට පස්සේ කතා කරා සුද්ධ ජීවීන්ගේ පෝෂණ විවිධත්වය. ඊගාවට අපිට කතා කරන්න තියුනේ සුද්ධ ජීවීන්ගේ ශ්වසන විවිධත්වය. ශ්වසන විවිධත්වය යටතේ ශ්වසන ආකාර හතරක් තියෙනවා කියලා මම දැන් කියන්නම්. ඒ ශ්වසන ආකාර හතර අපි මේ බැක්ටීරියා වලදී කතා කරමු කියලා මම කිව්වා. ඒ ටික තමයි කලින් කට්ටියට මිස්සුන ටික සුද්ධ ජීව විද්‍යාවේ. ඊට අමතරව අපි කතා කළා මුලින්ම කවුද මේ සුද්ධ ජීව විද්‍යාවේ ඉතිහාසය කතා කරා. ඒ කියන්නේ ඕනම කක් ඉගෙන ගන්නකොට ඉතිහාසය වැදගත්නේ. ඉතිහාසය අපි දැනගෙන ඉන්න ඕනේ. කවුද සුද්ධ ජීව විද්‍යාව බිහි කරන්න ඒක ප්‍රචලිත කරන්න ප්‍රමුඛ ප්‍රධාන වෙච්ච විද්‍යාඥයෝ කියන එක කතා කළා. එතකොට උදාහරණ ටික විද්‍යාඥයන්ගේ නම් ටික කියන්න පුළුවන් නේද කාට හරි? කවුරු හරි කියන්න විද්‍යාඥයෝ අපි කතා කරපු නම් ටික. රොබර්ට් හුක්, එඩ්වින් වෑන් ඩී වෑන් හුක්, මැතියස් ස්ලයිඩන්, තියඩෝර් ස්වාල්, රැඩෝල්ෆ් වර්චෝ. හරි ඒක කතා කළා. ඊට පස්සේ ඒ සුද්ධ ජීවීන්ගේ ඉතිහාසය. ඊට කලින් අපි කතා කරේ පාඩමක් හැටියට කතා කරේ ජීවී සෛලවල ව්‍යුහය හා කෘත්‍ය කියන එක. ඒක තමයි අලුතෙන් ආවායට මග ඇරුණ ටික වෙන්නේ මග ඇරුණ නම්. ඒ ටික අපි ආයෙ මුලින් නම් කතා කරමු තව දවසක් දාගෙන අලුතෙන් ආවායට. එතකොට ඒකට එන්න බැරි වෙච්ච කට්ටිය කවුරු හරි ඉන්නවා නම් ආව හැකි නොතේරුණා නම් නැති ඇතිනේ නේද? මං කිහිප සැරයක් මේ කටපාඩම් ගත්තනේ. ඔක්කොම මතකත් ඇතිනේ මේ. එහෙමත් කමන්නේ ආයෙ මතකයේ අලුත් කරගන්න අවශ්‍ය නම් ඒ කමන්නේ සර්ට කියන්න. එතකොට සර් ඔයාලට අලුතෙන් ඒකට මේ දවසක් දාලා දෙයි. එතකොට මම ඒ ටික කරන්න මම ඒ ටික නම් අතින් අපි ලියුවේ. අපි ඒ ටික ටියුට් එකකින් මම ඔයාලට දෙන්නම්. කවුරු හරි මට මේ නෝට් එක ලියපු එක්කෙනෙක් එවන්නේ නෝට් එකක්. ලියවන්නේ නෝට් එකනේ ලස්සන්ට පාට පැන්සල් වලින් ඇඳලා. ඒකෙදි අපි අර දර්ශීය සෛල ව්‍යුහ තුන කතා කරා. ශාක සෛලයයි සත්ව සෛලයයි අනෙක් සෛල මොකද ළමයි? ශාක සෛලයයි සත්ව සෛලයයි බැක්ටීරියා සෛලයයි කතා කරා. ඒවා වෙනස්කම් කතා කළා. ඒ ටික තමයි මේ දක්වා කතා කරලා තියෙන්නේ. පොඩි ප්‍රමාණයක් ජීව විද්‍යාව කොටසෙන් කතා කරලා තියෙන්නේ ඔයාලට. ඊට පස්සේ අපි තව අලුතෙන් ආවයට දැනගන්න කියන්නේ එදා සර් මේ ටික විස්තර කරානේ. ජීව විද්‍යාව කොටසේ කතා කරන්න තියෙනවා සුද්ධ ජීව විද්‍යාව, ශාක හා සත්ව විද්‍යාව, කාබනික සංයෝග හා ජෛවාණු, මිනිසා සහ පරිසරය කියන කොටස් හතර කතා කරනවා. ඒ කොටස් හතරෙන් ඔයාලට ස්ට්‍රක්චර් දෙකක් තමයි ප්‍රශ්න එන්නේ. ඒකට ලකුණු C ස්ට්‍රක්චර් දෙකේ ලකුණු 100ක් යන ලකුණු 10ක් නේද? ඒ CM ගන්න පුළුවන් ලකුණු 10ක්. ෆාස්ට් ටේබල්ස් ටික බැලුවොත් ඔයාලට තේරෙයි ෆාස්ට් ටේබල් එකේ මොනවද තියෙන්නේ කියලා. හරිම ලේසි. දැන් උනත් හිතලා ලියන්න පුළුවන් ප්‍රශ්න තමයි තියෙන්නේ.
udah hanya ketir dengan api kata kalau tuh yang mau anak minta apa kata kalau tiennya ini jelas pahalwe prasne pahalweni prasne itu terjadi anak pulua pahalweni ekai dewani ekai ini kali anak pulua hari deh ini pas jelas dah hati paling fashion ini anda puluan gudah kewa. Walau tenin dia anda puluan yang gudah kewa. Hari deh, tau mana hari jangan dia kira ada walat. Hari ni ada, ini nak ada tu pada mana awak ඊළඟ සැතේ කතා කරමු බැක්ටීරියා සෛලයක සම්මිතිය ඒක අපි ඒක ඉවරම කරමු බැක්ටීරියා ශ්වසන විවිධත්වයේ කියන එකයි නයිට්‍රජන් චක්‍රය වෙනකවත් අපි ඉවර කරන්න බලමු රූට් එක හම්බෙච්ච නැතිය ඒ සැතේ වෙටි ගන්න බලන්න හරි එහෙනම් ප්‍රශ්න නෑ නේද මොනවත් වේග වැඩි නේද අද කියන්නෙත් නෑනේ නේද වේග වැඩි කියලා කියන්නෙත් නෑ හරි එහෙනම් අදට මම පාඩම මෙතනින් නවත්තනවා ඔයාලට නොතේරෙන කොටසක් හරි මොනාහත් තියෙනවද ප්‍රශ්න අහන්න සර්ට කියන්නකෝ සර් මම කියයි Dilshan, kamu kok kari pertanyaan apa yang ada putra? Dilshan atau sila? Chat box ke hari dah ada pertanyaan apa yang ada? Dilshan, tu mana hari dah nak ganti yang ada putra? Dilshan dia. Hari ini na. Dilshan, orang tu mana hari dengan ganas dia nama dia? Kita orang tu mana hari terus nanti dia apa dia nama mahal nanti dia nama kian na, nanti serat kian na. Oh ya, tu usulnya dibayar kaya tu. Enam, mana terkira nama?